ගොඩක් අය සුරතලේට ඇති කරන සතුන් අතරින් මුල් තැනක් ගන්න සුරතලෙක් තමයි බල්ලන් කියන්නේ. මිනිසුන් සහ බල්ලන් අතර තියෙන මේ සුහදතාවයට ලොකු ඉතිහාසයක් තියෙනවා. විශේෂයෙන් මිනිසුන් සමග වැඩ කරන්න ගේදොර ආරක්ෂාවට දඩයම් කිරීමට වගේම සුරතලේටත් බල්ලන් ඇති කරනවා. ලෝකයේ සිටින බල්ලන් ගත්තොත් ප්‍රමාණයෙන් කුඩා වගේම සමහර බල්ලන් මිනිසුන්ටත් වඩා ප්‍රමාණයෙන් විශාලයි. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ලෝකයේ සිටින උස සහ බර අනුව විශාලම බල්ලන් 10ක් ගැන. ඉතින් මේ ගැන දැනගන්න කලින් ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කළ නැත්නම් පහල තියෙන subscribe button එක click කරලා මෙහා පැත්තේ තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. අංක 10 Black Russian Terrier. මෙම කළු රුසියානු ටෙරිය සුනක යන්න මුල් කාලයේදී යුද්ධමය කටයුතු සඳහා යොදාගත් අතර 1957 පසුව තමයි ඔවුන්ගේ පැටවුන් සාමාන්‍ය ජනතාව විසින් දිනස්වල ඇති කිරීමට යොදාගත්තේ. විශාල හිසකෙස් සහ ඝන ලෝම තට්ටුවක් සහිත මෙම සුනකයා සයිබීරියානු කඳුකරයේ මුර සංචාරය කිරීමට බෝ කරන ලද අතර ඔවුන් සීතල කාලගුණයට බෙහෙවින් ආදරය කරයි. උසින් අඟල් 30ක් පමණ වර්ධනය වන මෙම සුනකයා බර කිලෝග්‍රෑම් 36 සිට 59 දක්වා වර්ධනය වේ. තරුණ අවදියේදී මොවුන්ට බොහෝ ව්‍යායාම අවශ්‍ය වන අතර ඔවුන්ගේ ශරීරයේ අමතර ශක්තිය පිටකිරීමට අවස්ථාවක් නොලැබුණහොත් සිතාගත නොහැකි ලෙස අධික්‍රියාකාරී හා විනාශකාරී වෙන්නත් පුළුවන්. අංක 9 නියපොලිටන් මැස්ටික්. නියපොලිටන් මැස්ටික් යනු පුදුම සහගත නිහඬ බල්ලෙකි. ඔවුන්ගේ මූලාරම්භය දකුණු ඉතාලියේ පිහිටා ඇති අතර ඔවුන් නිවාස ආරක්ෂා කිරීම සඳහා බෝ කරන ලදී. නියපොලිටන් මැස්ටිප් ඉංග්‍රීසි මැස්ටිප් තරම් දැවැන්ත නොවන නමුත් මොවුන්ද අතිවිශාල සහ ප්‍රසිද්ධ සුනක වර්ගයකි. උසින් අඟල් 26 31ක් දක්වා වර්ධනය වන මෙම සුනක වර්ගය බර කිලෝග්‍රෑම් 50 සිට 68 දක්වාත් වර්ධනය වේ. මුහුණේ රැලි මෙන්ම සිරුරේ නැම්ම මගින් පහසුවෙන් හඳුනාගත හැකි මෙම සුනකයින් ඉතාමත් බුද්ධිමත් වන අතර තම පවුලට කොන්දේසි විරහිතව ආදරය කරයි. නමුත් ආගන්තුක කෙනෙකුට දක්වන ප්‍රතිචාරය නම් ඉතාමත් භයානක විය හැකිය. අංක 8 ඇනටෝලියන් ෂෙපර්ඩ්. තම නිජබිම වන තුර්කියේ කන්ගල් ප්‍රදේශයේ අභිජනනය කළ ඇනටෝලියන් ෂෙපර්ඩ් යොදාගත්තේ පසු සම්පත් සහ ගොවිපල ආරක්ෂකයින් ලෙසයි. උසින් අඟල් 30ක් පමණ වර්ධනය වන මෙම සුනක වර්ගය බර කිලෝග්‍රෑම් 36 සිට 68 දක්වාත් වර්ධනය වේ. ඒ වගේම මුර්කයෙක් සපා කෑවිට පවා නොකැඩෙන තරමට උගේ සම ස්ථිරයි. මෙම සුනකයාගේ අද්විතීය ලොම් තට්ටුව ශීත ඍතුවේදී උණුසුම් වන අතර ගිම්හානයේදී සිසිල් කරයි. ඒ වගේම මෙම සුනකයාට පැයට සැතපුම් 30ක් දක්වා වේගයෙන් දිව යාමටද හැකිය. අංක 7 නිව්ෆවුන්ඩ්ලෑන්ඩ්. කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලෑන්ඩ් දූපතින් පැවත එන මෙම සුනකයන් වර්ගය ජලයට ඇති කැමැත්ත සහ පිහිනීමට ඇති සුවිශේෂී හැකියාව නිසාම අතීතයේ සිටම මොවුන්ව ධීවරින්ට උපකාර කිරීම සඳහා යොදා ගන්නවා. ඒ වගේම මේ හැකියාව නිසා නිව්ෆවුන්ඩ්ලෑන්ඩ් හොඳ සුනක පිහිනුම්කරුවන් ලෙස ප්‍රසිද්ධියක් උසුලන අතර ඔවුන් තවමත් ජලයේ සෙවීම් කටයුතු සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා යොදා ගන්නවා. ඔවුන්ට පිහිටා ඇති ඝන ලොම් තට්ටුව නිසා සීතල වතුරෙන් තම ශරීරය ආරක්ෂිතව හා උණුසුම්ව තබා ගැනීමට උපකාර වෙනවා. උසින් නඟල් 31ක් දක්වා වර්ධනය වන මෙම සුනක වර්ගය බර කිලෝග්‍රෑම් 45 සිට කිලෝග්‍රෑම් 68 දක්වාත් වර්ධනය වේ. මොවුන් ඉතා බුද්ධිමත් සහ සංසුන් ස්වභාවයක් ඇති සුනකයන් වර්ගයක් වන අතර සාමාන්‍යයෙන් කළු පැහැති නමුත් අලු හෝ දුඹුරු වර්ණයක් ගනී. නිව්ෆවුන්ඩ්ලෑන්ඩ් සුනකයන් ඔවුන්ගේ පවුල්වලට ඉතාමත් ආදරයක් දක්වන අතර දරුවන් කෙරෙහිද අතිශයින් දයානුකම්පිත බවක් පෙන්වයි. අංක 6 කොකේෂියන් ෂෙපර්ඩ්. කොකේෂියන් ෂෙපර්ඩ් සුනකයා උතුරු කොකේෂියානු කලාපයේ පළමු වරට ආරක්ෂක බල්ලෙකු ලෙස ඇතිකර ඇති අතර ඔවුන් නිර්භීත සහ දැඩි ආත්ම විශ්වාසයෙන් යුතු ශක්තිමත් බල්ලන් විශේෂයකි. උසින් නඟල් 30ක් පමණ වර්ධනය වන මෙම සුනක වර්ගය බර කිලෝග්‍රෑම් 35 සිට 77 දක්වාත් වර්ධනය වේ. මොවුන් තම සීමාව දැඩි ලෙස ආරක්ෂා කිරීමට කටයුතු කරන අතර පිටස්තර පුද්ගලයින්ට පහර දීමට පවා පෙළඹෙනවා. එම නිසා මොවුන්ව ඉතා හොඳින් පුහුණු කළ යුතු අතර සමාජගත කිරීමද අවශ්‍ය වෙනවා. අංක 5 ලියොන් බර්ගර්. ලියොන්බර්ග පැවත එන්නේ ජර්මනියේ ලියොන්බර්ග් ප්‍රදේශයේ සිට වන අතර
ඔවුන් ගොවිපළවල මුර මල්ලන් ලෙස මෙන්ම ධනවතුන්ට සහ වංශවතුන්ට උපකාර කටයුතු සඳහා භාවිතා කළා. උසින් නංගල් 30ක් පමණ වර්ධනය වන මෙම සුනක වර්ගය බර කිලෝග්‍රෑම් 41 සිට 77 දක්වාත් වර්ධනය වේ. මොවුන් පෙනුමෙන් මිත්‍රශීලී වුවත් ඇතැම් විට කලාකාරී සත්ව කොට්ටාසයකි. ඔවුන්ට රන්වන් පැහැති ලොම් කබායක් සහ කැපී පෙනෙන තේජාන් විත සිංහයෙකුට සමාන හිසකෙස්ද පිහිටා ඇත. අවාසනාවකට ඔවුන්ගේ වයස වසර 7කට සීමා වන නමුත් එම කෙටි කාලය තුළ තම පවුලට මුළු හදවතින් ආදරය කරයි. අංක 4. සෙන්ට් බර්නඩ්. සෙන්ට් බර්නඩ් කියන්නේ ඉතාලියේ උතුරු දිග ප්‍රදේශයේ මෙන්ම ස්විස් ඇල්ප්ස් කඳුකර ආශ්‍රිතව ජීවත් වන සුනක වර්ගයක්. එම නිසා ඇල්ප්ස් කඳුකර ආශ්‍රිතව සිදු කරන මුදවා ගැනීමේ කටයුතු සඳහාද මොවුන්ව යොදා ගන්නවා. උසින් අඟල් 28ක් පමණ වර්ධනය වන මෙම සුනක වර්ගය බර කිලෝග්‍රෑම් 54 සිට 81 දක්වාත් වර්ධනය වේ. මිනිසුන් එක්ක ඉතා සාමකාමීව හා මිත්‍රශීලීව ජීවත් වෙන මෙම සුනකයන් ඉතාමත් ශක්තිමත් මෙන්ම නිර්මීත ගති පැවතුම් වලින් සමන්විතයි. අංක 3. අයිරිෂ් වුල්ෆවුන්ඩ්. පහසුවෙන් පුහුණු කළ හැකි කීකරු සත්ව කොට්ටාසයක් වන මොවුන් මුලින්ම අයර්ලන්තයේ බෝ කරන ලද්දේ මිනිසුන්ව ප්‍රවාහනය කරන අශ්වරථ ඇදගෙන යාම සඳහාය. උසින් අඟල් 35ක් පමණ වර්ධනය වන මෙම සුනක වර්ගය බර කිලෝග්‍රෑම් 48 සිට 54 දක්වාත් වර්ධනය වේ. අයිරිෂ් වුල්ෆවුන්ඩ් ජනප්‍රිය සුනකයන් වර්ගයක් වන අතර තරමක් සංසුන් සරල බුද්ධිමත් සහ නිශ්ශබ්ද ගති පැවැතුම් වලින් සමන්විතයි. අංක 2. ග්‍රේට් ඩේන්. ඔයාලට මතක ඇතිනේ ස්කුබිඩූ කාටුන් එක. මේ කාටුන් එකේ ප්‍රධාන චරිතය වන ස්කුබිඩූ කියන්නේ ග්‍රේට් ඩේන් වර්ගයට අයත් සුනකයෙක්. ග්‍රේට් ඩේන් ලෝකයේ විශාලතම සුනකයා නොවුනත් ලෝකයේ උසම සුනකයාට හිමි ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ සිවුස් නම් අඟල් 44ක් උස ග්‍රේට් ඩේන් වර්ගයට අයත් සුනකයෙක්. නමුත් සාමාන්‍යයෙන් උස අඟල් 28ක් 30ක් දක්වා වර්ධනය වන මෙම සුනක වර්ගය බර කිලෝග්‍රෑම් 50 සිට 80 දක්වාත් වර්ධනය වේ. අවාසනාවකට මෙන් අනෙකුත් යෝධ සුනකයන් මෙන් ග්‍රේට් ඩේන් වරුන්ගේද ආයු කාලය අවුරුදු 6 සිට 8 දක්වා සීමා වේ. නමුත් සමහර සුනකයන් වයස අවුරුදු 10 හෝ ඊට වැඩි කාලයක් ජීවත් විය හැකිය. ඉහත සඳහන් කළ සිවුස් 2014 දී වයස අවුරුදු 5 දී මිය ගියේය. අංක 1. ඉංග්ලිෂ් මැස්ටිෆ්. ඉංග්ලිෂ් මැස්ටිෆ් කියන්නේ උස සහ බර යන දෙකෙන්ම අද ජීවතුන් අතර සිටින විශාලතම සුනක වර්ගය කිව්වොත් නිවැරදි. ලෝකයේ විශාලතම බල්ලට හිමි ගිනස් වාර්තාවට හිමිකම් කියන්නේ සෝම කියන ඉංග්ලිෂ් මැස්ටිෆ් සුනකයාය. උසින් අඟල් 27ක් 30ක් දක්වා වර්ධනය වන මෙම සුනක වර්ගය බර කිලෝග්‍රෑම් 72 සිට 104 දක්වා වර්ධනය වේ. සියවස් ගණනාවක් පුරා මොවුන් බලවත් ආරක්ෂක බල්ලෙකු ලෙස පමණක් නොව බුර්කයන් දඩයම් කිරීම සහ සුනක සටන් සඳහාද භාවිතා කරලා තියෙනවා. විශාල ශරීරය නිසා බියකරු පෙනුමක් තිබුණද තම පවුලේ අයට බොහෝ සේ ආදරය කරන කීකරු සත්වයෙකි. ඉතින් අපි අද මේ වීඩියෝ එකෙන් කතා කළේ ලෝකයේ තිබෙන උස සහ බර අනුව විශාලතම බල්ලන් 10ක් ගැන. එහෙනම් මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහල තියෙන subscribe button එක click කරලා මෙහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. එහෙම කළොත් ඔයාට පුළුවන් අපි අලුත් video එකක් ගාපු ගමන්ම ඔයා ගාවට ගෙන්න ගන්න. එහෙනම් අදට ගිහින් එන්න. තවත් video එකකින් ඔයාලා හමු වෙනකල් හැමෝටම සුබ දවසක්.